ටිකක් හදාගන්න යන්නේ. මම පොඩි ප්‍රමාණයක් ගන්නෙ මොකද මේක ගොඩක් ලොකු වෙනවනේ. දවස් 4ක් යනකොට හොඳට පැලවෙච්ච පැලමුම් බීජ ටිකක් හදාගන්න පුළුවන්. මේක මම දැන් මේ භාජනයට දාලා එක වැහෙන්න වතුර දානවා. මේ ප්‍රමාණය ඇති. මේ ටික මට එක වේලකට ඇති වෙන ප්‍රමාණයකට තමයි මම අද හදාගන්නේ. මේ ප්‍රමාණයට දාලා හරියට පැය 24ක් තියලා තියනවා. ඊට පස්සේ බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ පැය 12කට පස්සේ වතුර ටික දැන් මේකට හොඳට උරාගෙන මේ චුට්ටයි තව වතුර ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේකත් එක්ක තව පැය 12ක් තියනවා. එතකොට පැය 24යි. බලමු අපි එතකොට කොහොමද කියලා. මේ තියෙන හරියට පැය 24කට පස්සේ ලස්සනට මුල් දාලා තියෙනවා. දැන් මම මේක වෙන භාජනයකට දානවා. මම මේ ජාතියේ භාජන දෙකක් ගන්නවා. මේකම වෙන්න ඕනේ. මීට සමාන හොඳට සිදුරු තියෙන එකක් නම් පහසුයි. තව මම මේ වගේ එකක් තියා ගන්නවා. මම මේ ගෙදර සාමාන්‍ය එළවලු දාලා තියෙන කූඩයක්. ඒකට මම මේක මේ විදිහට තියනවා. ඒක තියන එකේ පරමාර්ථය තමයි දැන් මේක මම දවසට දෙසරයක් වතුර හිනවා. එතකොට අර වැඩි වතුර ටික යටට ගලාගෙන යන්න. දැන් මේකට ටිෂු එකක් තියනවා මේ විදිහට. තියලා දැන් මේ මුං ඇට ටික ඔක්කොම මම මේකට තවරනවා. මේ විදිහට ඔක්කොම ටික දාලා හොඳට මේ විදිහට තවරනවා. මේක මේ ප්‍රමාණයටත් උයලා කන්න පුළුවන්. දැන් මීට වඩා වැඩිපුර පැල කරගන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. දැන් ඊට පස්සේ මේක තව ටිෂු එකකින් මේ විදිහට වහනවා. වහලා මේ විදිහට වතුර ටිකක් ඉහිනවා. දැන් මෙතන තියෙන්නේ හරියට පැය 24කට පස්සේනේ. දැන් ඊළඟට දැන් මම මේක කරන්නේ රෑ. ආයි හෙට උදේ වතුර හිනවා. ආයි හෙට හවස වතුර හිනවා. අපි බලමු දවසින් දවස කොහොමද මේ පැල ටික උඩට එන්නේ කියලා. දැන් මේක මෙහෙම වතුර ඉස්සට පස්සේ කළු මම වහන්න හොයාගත්තේ ලොකු කළු පොලිතින් බෑග් එකක්. කළු පොලිතින් බෑග් එකක් වෙන්න ඕනේ. කළු පාට රෙද්දක් කළු පොඩි ෂොපින් බෑග් එකක් ඕන එකකේ මේක මේ විදිහට වහන්න පුළුවන්. මෙහෙම වහලා තියලා තියනවා. ආයේ හෙට උදේ තමයි මම මේක අරින්නේ මේකට වතුර ඉහින්න. මේ දැන් 24කට පස්සේ මේ ලස්සනට පැල එගෙන එනවා. මම මේක ඉස්සර පෙන්වන්න. මේ පේනවා. ගොඩක් දැන් දිගට ඇවිල්ලා තියෙනවා. ගොඩක් දිගට ඇවිල්ලා තියෙනවා. දැන් මේ කායෙත් මෙහෙම වහලා වතුර ටිකක් දාලා වහලා තියෙනවා. ආයේ මම දැන් මේක රෑ කරන්නේ. ආයේ හෙට උදේට තව පැය 12කට පස්සේ මම ආයේ වතුර දාලා තියෙනවා. ඊට පස්සේ නැවතත් මේ කළු ඉටිකොලෙන් වහනවා. දැන් මේ තියෙන්නේ දවස් 3කට පස්සේ මට මේ ප්‍රමාණයට මුං බීජ හැදුනම ඇති. තව මීට වඩා ටිකක් වැඩිපුර පැල කරගන්න ඕන නම් තව දවසක් උදේ හවහ වතුර දාලා මේ විදිහට වහලා තියන්න ඕනේ. දැන් මේක මට අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙනවා. දැන් මේක මේ ටිෂු එක අයින් කරලා ලස්සනට ගලවලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ගලවලා එනකොට ඒක මොන වගේද කියලා. මේ බලන්න ලස්සනට ගැලවිලා එනවා. හරිම ලස්සනයි. මට මේ ප්‍රමාණයට ඇති. දැන් මේක හොඳට මේ විදිහට ගලවලා අරගෙන හොඳට හෝදන්න ඕනේ. හෝදලා වතුර බේරෙන්න තියලා ඕනනම් මේක ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන්. භාජනයක දාලා හොඳට වහලා දවස් 5-6ක් වුණත් තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
ස්තුතියි නරඹුවට.